රයිට් අයිබෝන් කාලෙකට පස්සේ අපි නැවතත් ට්‍රයිටෙක් දිගටම ඔයගොල්ලෝ විතර අරගෙන ඉන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ලංකාබෙල් කස්ටමර්ස්ලාට පහුගිය කාලේ අමෙහෙරි අත්දැකීම් වලට මුහුණ දෙන්න වුණා. ඒකට හේතුව විදිහට ඒගොල්ලෝගේ සර්විස් ඩවුන් වෙච්ච ඒවා අපට ආරංචි වුණා. දෙල නොවන තොරතුරු අනුව ඒගොල්ලෝගේ සේවා කටයුතු ශ්‍රී ලංකාවත් එක්ක අවසන් කළා කියන පුවත අපිට දැනගන්න ලැබුණා. තවමත් නමුත් නිල වශයෙන් ඒ ගැන අහුරු කිරීමක් නැහැ. හැබැයි මේ වගේ වෙලාවක අපේ ලංකාබෙල් 4G විශේෂ බෙල් 4G වලට තිබ්බ ඉන්ටර්නෙට් සිග්නල් නැති වුණා. අපි ගෙවල් වල පාවිච්චි කරපු ඒවාට, ඔෆිස් වල පාවිච්චි කරපු ඒවාට ඒ අනුව අපිට ඉන්ටර්නෙට් යන්න බැරි වුණා. ඉන්ටර්නෙට් බෆරින් වුණේ නැහැ. ලොකු ප්‍රශ්න ගොඩක් මතු වුණා. මේ වගේ වෙලාවක පහුගිය දවසක ලංකාබෙල් කම්පැනි අපේ ෆෝන්ස් වලට SMS එකක් දුමු කළා. අපිට දන්වලා තිබ්බා මින් ඉදිරියට ඔයගොල්ලෝ ලංකාබෙල් සර්විස් එක ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට ඔයා සතුව තියෙන බෙල් 4G රවුටර් එක ළඟම තියෙන SLT ටෙලිෂොප් එකට අරන් ගිහිල්ලා මාරු කරගන්න කියලා. ඉතින් මේ වගේ වෙලාවක මමත් මගේ බෙල් 4G රවුටර් එක අරගෙන ගියා SLT ටෙලිෂොප් එකට ගිහිල්ලා මම ඒගොල්ලන්ට මගේ රවුටර් එක දුන්නා. ඒ දීලා ඒගොල්ලෝ මගෙන් මේ වෙලාව ඉල්ලුවා මගේ නැෂනල් ඐඩෙන්ටි කාඩ් එක, කියන්නේ NIC එක ඉල්ලුවා, සහ ගිය මාසේ ලංකාබෙල් බිල් එක මගෙන් ඉල්ලුවා. දුන්නට පස්සේ ඒ අයගොල්ලෝ මට දුන්නා කිසිම ගාස්තු අය කිරීමකින් තොරව SLT මොබිටෙල් කියන මෙන්න මේ රවුටර් එක ඇතුලේ තියෙන මෙන්න මේ වගේ සුදු රවුටර් එකක් තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් මේකට ඇන්ටනා සේම නම් ආවේ නැහැ. ඔයාට තව ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැනට ඔයා පාවිච්චි කරපු ලංකාබෙල් මේ දක්වා පාවිච්චි කරපු රවුටර් එකේ සමහර GB100ක් GB50ක් විතර ඩේටා කෝට් එකක් ඇති මාසිකව. ඔයාට ඒක මින් ඉදිරියට මේකට ලැබෙනවද කියලා අනගාටුවේ කියන්න, ඒ කෝට එක මේකට හම්බු වෙන්නේ නැහැ. ඔයා මේ රවුටරකට මාරු වුණොත් මින් ඉදිරියට ඔයාට හම්බු වෙන්නේ SLT මොබිටෙල් එකට අදාළ ඒ පැකේජස් විතරයි ඔයාට ඇක්ටිවේට් කරගැනීමට හැකියාව තියෙන්නේ. ඉතින් ඔන්න ඔගේ පොඩි පොඩි අවුල් කීපෙකුත් තියෙනවා. නමුත් ඔයා දන්නවා දැන් අපිට ලංකාබෙල් එක මේ විදිහ සිස්ටම් එකක්වත් ඉන්ට්‍රඩියුස් කරලා දුන්නේ නැති වුණොත් එහෙම අපිට ලංකාබෙල් රවුටරේ සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුතෙන් තව රුපියල් 3000 4000ක් දීලා අලුතෙන්ම රවුටරයක් ගන්න වෙනවා. ඒ වෙනුවට අපිට යම් සුබදායි දෙයක් විදිහට මේ SLT ලට අපිට චේන්ජ් වෙන්න ඒගොල්ලෝ මේ අවස්ථාව ලබා දීම එක්තරා ආකාරයකට හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මම නම් SLT වලට මාරු වුණා ලංකාබෙල් ඉඳලා. ඉතින් මම හිතන්නේ ඔයාටත් දැන් පුළුවන්කම තියෙනවා ළඟම තියෙන SLT shop එකට ගිහිල්ලා සත පහක්වත් දෙන්න නැතුව මේ රවුටර් එක ඔයාට ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මම හිතනවා ලංකාබෙල් පාවිච්චි කරන ගොඩක් කට්ටිය අපේ රටේ ඇති. ඔයාටත් දැන් පුළුවන් ළඟම තියෙන SLT shop එකට ගිහිල්ලා මේකට මාරු වෙන්න. එහෙම මාරු වුණ කට්ටිය ඉන්නවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ පල්ලා comment section එකට ඇවිල්ලා කොහොමද මේ අලුත් රවුටර් එකේ experience එක කියලා අපිත් එක්ක share කරගන්න. එහෙනම් අපි මේ වගේ තවත් video එකකින් ළඟදී. Try Tech.